රුහුණු විශ්වවිද්‍යාලයේ නවක සිස සිසුවියන්ට ලිංගික අඩත්තේටම් සිදු කරමින් අමානුෂික ලෙස නවක වදය දුන් බව කියන මේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ බාරවීමෙන් අනතුරුව එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. 1998 අංක 20 දරන නවක වද පනත යටතේයි. සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත්කිරීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ. එහිදී එක සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිරමැතිරිය තුලදී අසනීප වී තිබුණා. එහිදී බන්ධනාගාර නිලධාරීන් ක්‍රියාත්මක වේ ගිලන් රථයක් ගෙන්වා අදාළ සිසුවා මාතර මහරූහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළා. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසුවා. මෙම චෝදිතයින් ගම්පහ පදිංචි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබමින් සිටි දර්ශ උදයන්ගනමැති 22 වැනි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නිවාසිකාගාරයේ තුලදී ලිංගික අඩන්තේටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වදයේදී හිරිහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියා. ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවා. නවක වදයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් ඇඳවා එබව අනාවරණය කළා. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.